කොහොමද එළඹෙන ජනාධිපතිවරණය ගැන ඔබතුමාගේ ස්ථාවරය? ඇත්තම මේ ජනාධිපතිවරණය අතිශයින්ම තීරණාත්මකයි. මොකද රට බංකොලොත් වෙලා සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පිළිබඳ තමන්ගේ අසතුට පිළිකුල කෝපය ජනතාව 2022 දී පෙන්වුවා. එහෙමෙන් ඇහෙන්නට තියෙනවා පාර්ලිමේන්තුවේ ජම්ප් කරනවාට ජනාධිපතිවරණය අපේක්ෂක විදිහට ඉල්ලනවා කියලා. ඒක ඇත්තක්ද? ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඉබයි අපේක්ෂකත්වයේ පිළිබඳ කතා කරන්න. හැබැයි මම බොහොම බය නැතුවම කියන එක දෙයක් මේ රටේ කවුරුවත් කියන්නේ නැහැ මම නුසුදුසුයි කියලා. ජනතාවට සමහරක් තැන්වල දැන් පොඩි පොඩි විශ්වාසයක් කියලා තියෙනවා. ඔබතුමාගේ සහාය අන්තිම මොහොතේ ජනාධිපතිතුමාට ලැබෙයි කියලා. ඒක ගැන අපිට දැන් අදහස් පළ කරන්න බෑ. ජනාධිපතිතුමා දැනට රාජ්‍ය මූල්‍ය පැත්තෙන් ගත්ත ස්ථායීකරණයක් කරලා තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් ඒක සඳහා ගත්ත උත්සාහයේදී ආර්ථිකයේ හැකිලිමින් මහජනතාව දරාගත නොහැකි ජනතා පීඩනයකට ලක් කරලා තියෙනවා. හැබැයි ඉතින් කවුරුත් පිළිගන්න ඕනේ මූල්‍ය ස්ථාවරත්වයක් අර පෝලිං නැති ඒ වගේම තෙල් නැති විදුලිය නැති බැංකු පද්ධතිය කඩාවැටෙන්නේ කියන තත්ත්වය ගැලවුණාට ඒ දීපු බේත් වලින් හිර වෙලා තිනු. කොටින්ම අර අපේ මහ බැංකු අධිපතිතුමාගේ උදාහරණකින් කියනවා නම් පල්ලමේ පහලට ගිය වාහනේ බ්‍රේක් ගහලා නෙවෙයි නැවතිලා තින්නේ බ්‍රේක් බයින්ඩින් වෙලා නැවතිලා තින්නේ. දැන් කොහාටවත් ගෙනියන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. යම් තැනක හෝ රනිල් වික්‍රමසිංහ කරපු වැඩපිළිවෙලේ සාර්ථකත්වයක් තියෙනවා කියලා ඔබතුමා කියනවා. මෙහෙමයි ඒක කාටත් භෞතිකව පැහැදිලි වෙලා තියෙන දෙයක් නේ. ඒකයි මම කිව්වේ අපි නිකන් කුහකේ වෙන්න ඕනේ නැහැ. කරපු හැමදේම වැරදි කියලා. ඔබතුමා මේ පාර පාර්ලිමේන්තුවට ආවේ සජබෙන්. සජබේ දාලා ආවේ මේ වගේ වැඩත් එක්ක බලද්දී සජිත් එපා වෙලාද? මෙමයයි සමග ජන බලවේගයත් එක්ක අපි ඒ වෙලාවේ අපේ පක්ෂ කැඩිටුනේ අපේ ජාතික හිලවුරුමේ අපි එකඟතා ගිවිසුමකින් තමයි අපි තරණය කළේ. අපි ස්වාධීනත්වයේ තියන් හිටියා. අපි බලාපොරොත්තු වුණා සමග ජන බලවේගයේ නවීන ව්‍යාපාරයක් වෙයි. තේම උනේත් නැහැ. ඉතින් තාම මම හිතනවා අවස්ථාව තියෙනවා කියලා සමග ජන බලවේගයට වෙනස් වෙන්න. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් ඔබතුමාගේ පැන්සල්ට මොකද වෙන්නේ? පැන්සල් අපි කරගෙන යනවා මේ රට පුරාම. අපි බලාපොරොත්තු වෙන පෙබරවාරි මාසයේදී රට ගොඩනගන්න පොදු එකමුතුවක් ඇති වෙනවා නම් ඒ පොදු එකමුතුව ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරන්න පැන්සල ගැන පිරිසක් බලාගෙන ඉන්නවා. ජනාධිපතිවරණයද ඔය කියන තීරණ ගන්න කියලා පැන්සලේ තුල කැඩෙයිද? මේ රටේ ඉතිහාසය අනාගතය ලියන තෙලිතුඩ බවට පැන්සල බවට පරිවර්තනය වෙන තමයි හැලෙන්නේ.